2020 වර්ෂය ගොඩක් දිනකට එච්චර සාර්ථක වර්ෂයක් නම් නෙමෙයි. කොරෝනා වෛරසයත් එක්ක ගෙවුණු 2020 වර්ෂය ගොඩක් දිනකට විශාල පාඩු වුණු ආර්ථික, සෞඛ්‍ය හා මානසික වශයෙන් විශාල ලෙස කඩාවැටීම් වලට ලක්වුණු වර්ෂයක්. කොහොම වුණත් 2020 වර්ෂයේ අවසානයට කෙමින් ලං වෙමින් ඉන්නේ. තව දවස් දෙකකින් අපට නව අලුත් වර්ෂයක් උදා වෙනවා. ඒ උදාවන වර්ෂයේ අපට කොරෝනා වෛරසය සමග සටන් කරමින් තමයි ජීවිතය ජයග්‍රහණය කරගන්න වෙන්නේ. හොඳයි එහෙනම් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂයේ ජීවිතය සාර්ථක කරගන්න මොනවද කරන්න ඕන කියලා. හොඳයි එහෙනම් යමු අපේ වීඩියෝ එකට. දෙදාස්විසියක වර්ෂය සැලසුම් කරන්න කලින් කල්පනා කරලා බලන්න ඕන 2020 වර්ෂයේ අපට වැරදුණු තැන් මුහුණ දීපු කරදර ඒ වගේම ලබාගත් අත්දැකීම් පිළිබඳව. දෙවන කරුණු විදිහට ඕගොල්ලොන්ගේ ළඟ තියෙන කම්මැලිකම හැකිතරම් අඩු කරගන්න ඕන. 31 රෑ 31st night සමරලා පළවෙනිදා උදේ කාලකන්ණි කරගන්නේ නැතුව 31 රෑ ඔයාලා ප්ලෑන් එකක් හදාගන්න ඕන. මම මොනවද පළවෙනිදා ඉඳන් කරන්නේ 2021 වර්ෂයේ කොහොමද සාර්ථකව ජයගන්න, මම මොනවද ළඟා කරගන්න ඕන, ටාගට්ස් මොනවද, මම යන්න ඕන ටාගට්ස් මොනවද කියලා 31 රෑම ඕගොල්ලෝ ප්ලෑන් කරලා තියාගන්න ඕන. නිවැරදි සැලැස්මක් සකස් කරලා 2021 වර්ෂය පටන් ගන්න ඕගොල්ලෝ අදිෂ්ඨාන කරගන්න ඕන. රැකියාවක් නොමැතිනම් පොඩි හරි ජොබ් එකක් හොයාගන්න, පොඩි තැනින් පටන් ගන්න. තමන් කරන රැකියාව ගැන කලකිරීමක් ඇති කරගන්න එපා. මොන ප්‍රශ්නාවක් තමන්ගේ රැකියාව ආසාවෙන් කරන්න. එතකොට ඔබට පුළුවන් ටික කාලයක් යද්දී රැකියාවේ උසස් තැනකට යන්න. ඒ වගේම තවත් දෙයක්, ඔබට රැකියාවට අමතර තව මොනවා හරි පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න. එහෙමත් නැත්නම් පොඩි බිස්නස් එකක් හරි පටන් ගන්න. දැන් ලංකාවේ ගොඩක් අය ජොබ් එකක් කරන ගමන් ඔන්ලයින් බිස්නස් කරනවා. ඒව ගැන පොඩ්ඩක් හොයලා බලලා ඒව පටන් ගන්න ට්‍රයි කරන්න. ඔයාලගේ ආදායම වැඩි කරගන්න ගොඩක් ප්‍රයෝජනවත් වේවි. හතරවෙනි කාරණ, ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම් ලොකු දේවල් වලට යන්නේ නැතුව පොඩි තැන ඉඳන් පටන් ගන්න. බිල් ගේට්ස්ලා, ජැක් මාලා වගේ කෝටිපතියෝ පටන් ගත්තේ පොඩි තැන ඉඳන්. ඒක නිසා ලොකු ගණන් ආයෝජනය කරලා සල්ලි නැති කරගන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට පොඩි තැනින් ව්‍යාපාරය පටන් ගන්න. තමන් ගැන විශ්වාසය තියාගන්න, දිගටම වැඩ කරන්න, කම්මැලිකම අඩු කරලා මහන්සි වෙලා වැඩ කරන්න. ටික කාලයක් යද්දී තමන් ගොඩාක් දියුණු වෙලා කියලා තමන්ටම හිතේවි. මිනිස්සු හිනාවෙයි, කමක් නැහැ, කලබල වෙන්න එපා. කලබල නොවි තමන්ගේ ගමන හෙමින් යන්න. පස්වෙනි කරුණ, අධ්‍යාපන කටයුතු වල නියුක්ත වෙලා ඉන්න දූදරුවන් තමන්ගේ ඉලක්කවලට යන්න කම්මැලි නැතුව මහන්සි වෙලා පාඩම් කරන්න. ඕලෙවල් විභාගය ලියන දූල පුතාලා ප්ලෑන් එකක් හදාගන්න. තමන් ගැන විශ්වාසය තියාගෙන මම කොහොම හරි ඕලෙවල් පාස් වෙනවා කියලා හිතාගෙන අලුත් අවුරුද්දේ පාඩම් වැඩ පටන් ගන්න. ඒ වගේම උසස් පෙළ කරන දූල පුතාලා අදිෂ්ඨානයක් ඇති කරගන්න අවුරුද්ද ආරම්භයේදීම මම කොහොම හරි අනිවාර්යයෙන්ම කැම්පස් යනවා කියලා. මෙච්චර කල් වැඩ නොකර හිටියත් 31 රෑම සැලසුමක් හදාගන්න. මම පළවෙනිදා ඉඳන් හොඳට පාඩම් කරලා අනිවාර්යෙන් කැම්පස් යනවා කියලා. ඒක වගේම ටාගට් එකක් තියාගන්න. කොයිම වෙලාවකවත් පොඩි හරි අවතක් සේරුවක් තමන් ගැන ඇති කරගන්න එපා. එහෙම වුණොත් ඔයාලට කැම්පස් සීනේ සැබෑ කරගන්න බැරි වෙනවා. නිතරම තමන්ට පුළුවන් මම අනිවාර්යෙන් කැම්පස් යනවා කියලා ඔළුවේ තියාගෙන තමන් ගැන ධනාත්මකව කටයුතු කරන්න. එහෙම වුණොත් ඕගොල්ලොන්ට පුළුවන් අලුත් අවුරුද්දේ ඕගොල්ලොන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ඕගොල්ලොන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. හයවෙනි කාරණාව, විභාග අසමත් වුණා කියලා ගෙදරට වෙලා නිකන් කාලය නාස්ති කරන්න එපා. දුක් වෙන්නත් එපා. හැමෝම විභාග පාස් වුණා කියලා ජීවිතේ දිනලා නැහැ. ඒක නිසා තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න
අලුත් අවුරුද්දේ මම ඕලෙවල් හරි ඒලෙවල් හරි ෆේල් වුණාට මම අනිවාර්යයෙන්ම ජීවිතය දිනනවා කියලා. ඒකට මේ අවුරුද්දේ පළවෙනි ඉඳලම ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න. ඉස්සෙල්ලම හිතන්න මම මොකද්ද කරන්න කියලා. බිස්නස් එකක් පටන් ගන්නවද, ජොබ් එකක් කරනවද, එහෙමත් නැත්නම් වෘත්ති අධ්‍යාපනයට යොමු වෙනවද කියලා. ඔයාලට කැමති දෙයක් කරන්න. හැබැයි කරන දේ සැලසුමක් ඇතුව මම මේ අරමුණ ටික කොහොම හරි ඉෂ්ට කරගන්නවා කියලා වැඩ කරන්න. එතකොට පුළුවන් ඉතාම පහසුවෙන් 2021 වර්ෂය සාර්ථක කරගන්න. මම නම් යෝජනා කරන්නේ ඕලෙවල් හරි ඒලෙවල් හරි අසමත් නම් මොනවා හරි වෘත්ති අධ්‍යාපනයකට යොමු වෙන්න. එතකොට පුළුවන් වෘත්ති අධ්‍යාපනය සාර්ථක අවසන් කරලා තමන් ඉගෙනගත්ත වෘත්තියෙන් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. උදාහරණයක් විදිහට කිව්වොත් බයික් සර්විස් සෙන්ටර් එක, වෙල්ඩින් ෂොප් එක, එහෙමත් නැත්නම් වාහන සර්විස් සෙන්ටර් එකක් වගේ දේවල් පටන් ගන්න පුළුවන්. එතකොට පුළුවන් ඔයාලගේ ජීවිතයේ විභාගේ පාස් වුණ අයට වඩා උසස් අයුරින් සාර්ථක කරගන්න. අවසාන වශයෙන් 2021 වර්ෂයේ තමන්ට ප්‍රශ්න ගැටලු ප්‍රතික්ෂේප වී ආර්ථික බිඳ වැටි සෞඛ්‍ය ගැටලු පැමිණෙන්න පුළුවන්. නමුත් ඒ වගේ කිසිම විදිහකට ජීවිතයට කඩා වැටෙන්න දෙන්න එපා. තමන් නිතරම හිතන්න ලෝකය ජයගත් මිනිස්සු, ජීවිතය සාර්ථක කරගත්ත මිනිස්සු මට වඩා බැනුම් මහපු ප්‍රශ්නවලට මුහුණ දීපු අය කියලා. ඇයි එහෙනම් මට ජීවිතය දිනන්න බැරි? මට සාර්ථක වෙන්න බැරි ඇයි කියලා. ඒක නිසා තමන් නිතරම සිතන්න මම පුළුවා, මට පුළුවන්, මට බැරි දෙයක් නෑ, මම කම්මැලි නැතුව සැලසුමක් අනුව වැඩ කරලා මගේ ටාගට් වලට යනවා කියලා. එතකොට පුළුවන් ඕගොල්ලො හැමෝටම 2021 වර්ෂය සාර්ථක ජයග්‍රාහී වර්ෂයක් බවට පත් කරගන්න. ඕගොල්ලො හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.